අයිබෝන් පුංචි යාළුවනේ ඔන්න ඔයාලා වෙනද වගේම අදත් එකතු වෙන්නේ ගුරු සිත නොරිදවා වැඩසටහන සමගි. අපි හැමදාමත් කියනවා වගේ ඕනම සාර්ථක පුද්ගලයෙක් පිටපස්සේ ඉන්න සුවිශේෂී පුද්ගලයෙක් තමයි ගුරුවරයා කියලා කියන්නේ. ඉතින් ඔබ ඇතුළු මම අපි හැමදෙනාම පාසල් යන වයසේ සිසුන් විදිහට අපිට හමු වෙන තවත් සුවිශේෂී පුද්ගලයෙක් තමයි ගුරුවරයා කියලා කියන්නේ. ඉතින් හැමදාමත් වගේ අපේ වැඩසටහනට අපේ ගුරුවරයෙක් කැඳවන නිසා අදත් අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නෝ ගුරු පියෙක්. ඉතින් අපි ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට ආයිබෝන් කියලා ඔබතුමාව. ආයිබෝන් සර්. ආයිබෝන්. හොඳයි. ඉතින් අපි මුලින්ම සර් ගැන දැනගමු. සර්ගේ විස්තර ටිකක් කියන්නකෝ. අපේ පුංචි යාළුවෝත් කැමතියි තියාගන්න, මමත් කැමතියි. ඔව්. මම මගේ නම KMD නිමලසිරි. මගේ ගුරු ජීවිතය සහ විදුහල්පති ජීවිතය අවුරුදු 35ක් මම සේවය කරලා තියෙනවා. ඉතින් දැන් ස්ට්‍රොම්ගිරි ඉන්නේ. මම පදිංචිය ඓතිහාසික ගමක් මුල්ලේරියාව. ඔබ අහලත් ඇති මුල්ලේරියාව රාජධානිය ගැන. ඒ ඓතිහාසික පුරවරයේ සුන්දර ගම්මානය. ඒ ගම්මානය තමයි ඉතින් මගේ පවුලේ මූලාරම්භය එතන. තවමත් අපි මම ජීවත් වෙන්නේ ප්‍රදේශයෙන්මයි. ඉතින් හරි සතුටුයි. කොළඹට ආසන්නේ මම හිතන්නේ සැතපුම් 8කට 9කට වැඩි දුරක් නෙවෙයි. නමුත් සුන්දරම තැනක් තමයි මම පදිංචි ස්ථානය. ඉතින් ගම්මේ වෙල්ලෙලී සෙල්ලම් කරලා බෝල ගහලා ඉස්කෝලින් ඉස්සර අපිට ටියුෂන් පන්ති කියලා දෙයක් තිබුණේ නැහැ. ඉතින් අපි කරන්නේ පාසල් හැදිච්චකම ඔය දංකකා කැලවල් වල පොඩි පොඩි කියලා අඳු ගැල ඇතිබුණා. ඕවයි තමයි අපි සෙල්ලම් කළේ. දරුවොත් එක්ක සෙල්ලම් කරමින් තමයි ඒ ළමා කාලය බොහෝ විට ගෙවුනේ. ඉතින් මම පාසලට ගත්තොත් තලාහෙන මහාවිද්‍යාලය. ඒ තමයි මගේ පාසල. ඉතින් මගේ දෙවෙනි මව් තමයි ඒ පාසල. මොකද මම අධ්‍යාපනය ලබද්දි පාසලේ හොඳම දරුවා වුණෙත් මම. මට හරිකාරී ආඩම්බරයක්. ඉතින් පාසල ගැන කතා කළොත් තලාහෙන මහාවිද්‍යාලය ඒ පාසල වුණා විතරක් නෙවෙයි, ඒකටව නැවත මට ගුරුවරයෙක් වශයෙන් ඉන්නත් අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඒ නියෝජ්‍ය විදුහල්පතිවරේ ඊට පස්සේ විදුහල්පතිෙන් දක්වාම හරි සුවිශේෂී අවස්ථාවක්. තමන් ඉගෙනගත්තු පාසලක ගුරුවරයෙක් වෙන්න විදුහල්පතිවරයෙක් වෙන්න ලැබෙන අවස්ථාව ලොකු වාසනාවක් තියෙනවා. ඒ වාසනාවන්ත පුද්ගලයෙක් කියලා මම විශ්වාස කරනවා මම. හොඳයි. ඉතින් අපි සර්ගේ පෞද්ගලික විස්තර ගැන කතා කරනකොට සර්ගේ පවුලේ විස්තර. ඔව්. දැන් මම 7 වෙනි පවුලේ. අපේ පවුලේ 9 දෙනෙක්. මට වැඩිමහල් අයියලා 3 දෙනෙක්. අක්කලා 3 දෙනෙක්. මම 7. ඊට පස්සේ නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්. ඉතින් හරි වාසනාවන්තයි. ඉතින් අපි අම්මා තාත්තා ගොඩාක් වත්තන් තිබිච්ච අය නෙවෙයි. ඒ නමුත් අපි සියලු දෙනාගේම අධ්‍යාපනයට අතහිර දෙමින් අපිට කවල පවුල ඇද්දෙඩි කළේ අපේ අම්මලා තාත්තලා. ඉතින් ඒ පවුලේ 7 වෙනි ඇවිීම ඒක අතකින් හරි වාසනාවක් කියලා හිතනවා. මොකද හේතුව මට වැඩිමල් අයගේ අද්දකීම්, ඒ අයගේ ආශ්‍රය, ඒ අය අපි එකතු වෙලා වැඩ කරනකොට, පවුලක වැඩ කරනකොට හරි පවුලක 7 වෙනි කියන්නේ හරි ලොකු තැනක්. ඒ වගේ වාසනාවන්තයක් අංකයක් තමයි 7. මම හරි විශ්වාස කරනවා. ඒ වගේම දැන් ගත්තොත් දැන් මගේ බිරිඳ ඉන්නවා. ඒ වගේ මගේ දුව පුංචි දේනියක් තමයි මට ඉන්නේ. දැන්ට කොළඹ විසාකා විද්‍යාලයේ අධ්‍යාපන ලබනවා හසිනි මින්සදී දේනිය. ඉතින් ඇයට උදව් කරනවා. මා ගුරු ජීවිතයේදී එහෙම ලැබපු අද්දකීම් බොහෝ විට මට උදව් වෙනවා මේ ඇගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒක හරි ලොකු දෙයක් කියලා හිතෙනවා. දැන් සමහර අවස්ථාවල මට මතක් වෙනවා මම කියවපු පොතක් තියෙනවා මේ හරි පුදුම ඉස්කෝලේ සමහරවන් දන්නේ නැද්ද වල කියලා තියෙනවද කියලා. නමුත් කියවන්න එකින් ටොට්ටෝතන් කියලා චරිතයක් තියෙනවා. ඒ චරිත තමයි ප්‍රධාන චරිතය. අන්නේ දුව, ඒ දුව මගේ දුවකින් මම දකිනවා සමහර අවස්ථාවල. ඒකේ තියෙන ඒ කියන්නේ විවිධ දේවල් සඳහා ඒකේ තියෙන කුතුහලය, දැනගැනීමේ ආශාව එයාට හරියට තියෙනවා. ඉතින් ඒක ඇයව තේරුම් අරගත්තොත් ඇයට හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. මට විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 35ක් පමණ මම සේවය කරලා තියෙන නිසා ඒ අද්දකිනුත් මට ගොඩාක් උදව් වෙනවා මගේ දුවගේ අධ්‍යාපනය සඳහා ඒ වැඩ කටයුතු කරගෙන යන්න. හොඳයි සර්. ක්‍රීඩාවට හැම දෙයකටම දක්ෂයි වගේම සර් හොඳම දරුවා වගේ වෙලා තියෙනවා. ඉතින් පාසල් කාලේ ඉතින් මේ කාලේ රසබර සිදුවීම් වෙන්නත් ඇති. රසබර සිදුවීම් සෑහෙන්න තියෙනවා. මොකද පාසලේ ශිෂ්‍යත්වයේ මම හිතන අවුරුදු ගණනාවකින් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච දරුවා තමයි මම. මට ඒක හරි සතුටක්. තලාහෙන මහාවිද්‍යාලය අවුරුදු 125ක් පවන අතීතයක් තිබිච්ච පාසලක්.
අපේ දෙමව්පිය පවා ඉගෙන ගත්තේ ඒ පාසලේ. ඒ පාසල ඉගෙනගෙන ශිෂ්‍යත්වයක් සමත් වෙනවා කියන එක ලොකු දෙයක්. ඒක හරි ආඩම්බරයක්. ඒ වගේම ගුරු භවතුන් මට මතකයි මම ගොඩාක් දේවල් ඒ ගුරු මහත්මියගෙන් ඉගෙන ගත්තා. තිරපු තිලකරත්න කියලා ඉංග්‍රීසි ගුරු මහත්මියක් හිටියා. ඇය හරිම සමීපයි අපිට. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇයගේ ඉගෙන ගත්ත දේ තමයි ඇය ඉංග්‍රීසි ගුරුවරයෙක් නිසා මට මගේපත් වීමත් ඉංග්‍රීසි මුල්පත් වීම ඇගෙන් ලැබපු ආභාෂය හරි වැදගත්. වෙලාවට වැඩ කිරීම ඒක තමයි ප්‍රධානම දේ. ඒ වගේම පාසලට දිනපතාම පැමිණෙනවා. කිසිම දවසක ප්‍රමාද වෙලාවත් එහෙම නිවාඩු ගැනීම මුකුත් නැහැ. බොහොම ආදර්ශමත් චරිතයක්. ඒක මට හරි වැදගත් වුණා. මොකද අවුරුදු 35ට ගුරු ජීවිතේ කිසි දවසක පාසලට ප්‍රමාද කළා ගිය කෙනෙක් නෙමෙයි මම. මට මතකයි මම වැඩ කළා ආවිස්සාවෙල ජනාධිපති විද්‍යාල විදුහල්පති හැටියට. උදේ 6 වෙනකොට මම ඉස්කෝලේ කොළඹ ඉඳලා දිනපතා බස් රථයෙන් ගමන් කළා. සමහර අවස්ථාවල පාසලේ මුරට ඉන්න ළමෙක් ඉන්න එළමෙත කලින් මම ඉස්කෝලේ ඉන්නවා. ඉතින් බොහෝ අය හිතන්නේ තියා ඔතේ දොළ බැහැර ඉඳලා කොහොමද මේ විදුහල්පතිවරයා කොහොමද එන්නේ කියලා. නමුත් මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ ගුරු ජීවිතයේදී වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්තේ මම අර අපේ ඒ ගුරු මහත්මියගෙන්. හරිම සතුටුදායක දෙයක්. ඇය හරි බොහොම කරුණාවන්තයි. ඉංග්‍රීසි මගේ ඇත්තටම දැනටත් මගේ අත්අකුරුවේ හරිම ලස්සන සිංහල සහ ඉංග්‍රීසි දෙකම. ඒ ගුරු මහත්මිය තමයි මට ඒ දිග හරියට කියලා දුන්නේ. ඒ එතුමිය දැන් නැහැ ජීවිතුන් අතර. නමුත් එයාගේ ඒ එතුමියගේ තිබිච්ච ඒ ආදර්ශමත් ජීවිතය මට ගොඩාක් උදව් වුණා. ඒක හරි වැදගත් දෙයක්. ඒ වගේම ඊට පස්සේ මගේ මම විශේෂයෙන්ම ගුරු පත්වීමක් හැටියට ඉංග්‍රීසි පත්වීම තමයි මට ලැබුණේ. එතනදී මගේ අයියා සිහිපත් කරන්න ඕනේ. ඔහුත් ඉංග්‍රීසි ගුරුවරයෙක්. එතකොට ඒ අයියාගේ පන්තිවල පුංචි ළමයින්ට මම ඉස්කෝලේ යන කාලේ උගන්වනවා. මමත් උගන්වනවා. දැන් මම ඉස්කෝලේ යනවා. මම ඇවිල්ලා පොඩි පන්තිවල මේ ඉංග්‍රීසි උගන්වනවා. එතකොට ඒ ආභාෂය ටීචර්ගෙන් ලැබිච්ච ආභාෂය සහ ඒ අත්දැකීම මට ගොඩාක් උදව් වුණා මගේ ජීවිතේ හැඩගස්වා ගන්න. හොඳයි. ඉතින් ගුරුවරයෙක් කියලා කියන්නේ හරි ආදර්ශවත් චරිතයක්. ඉතින් පුංචි යාළුවන්ටත් මේ වගේ ආදර්ශමත් ගුරුවරු ඇති. ඉතින් ඒ වගේ ආදර්ශ අරගෙන පුංචි ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒදෙත් මතක් කරන ගමන් සර් හිතුවද කවදා හරි දවසක අනාගත බලාපොරොත්තු විදිහට මම ගුරුවරයෙක්ම වෙනවයි කියලා? ඇත්තටම තිබුණා මගේ. මොකද මම සෙල්ලක් කිව්ව විදිහට මම අර ඉස්කෝලේ යන කාලෙම උගන්වන්න පටන් ගත්තනේ. ඉතින් මට හිතුණා කවදා හරි දවසක ගුරුවරයෙක් කියලා දෙනවා කොච්චර හොඳද කියන එක. ඇත්තටම මේ ගුරු විභාගයක් කියලා තමයි මම පාස් වුණේ. පාස් වෙලා ඉතා දුෂ්කර ගම්මානයකට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොණ. ඒ කියන්නේ හෙට්ටිආරච්චි විද්‍යාලයට තමයි මුල්පත් වීම. එහා පැත්තෙන් පුත්තලන් දිස්ත්‍රික්කයටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මායිම්. ඉතාම දුෂ්කරයි. යන්න වාහනයක් නෑ. අති දුෂ්කරයි. ඒ කියන්නේ පාසලට යන්න ප්‍රවාහන මාධ්‍යම් මුකුත් නෑ. බස් රථයක්වත් වෑන් එකක්වත් ත්‍රීවිල් තිබුණේ නෑ දවස් 84. ඒ කාලේ පයින් යන්නේ. එනත්තම් බයිස්කලේ ගෝනේ යන්න. ඉතින් එහෙම දුෂ්කර පාසලක ගුරුවරයෙක් කියලා මම ගියා. ඒ ගිහිල්ලා වැඩ කරන කාලේ විශාල අත්දැකීම් රාශියක් මට එහෙදි ලැබුණා. ඉතින් සමහරට මාසිකට සැරයක් ගෙදර එන්නේ. ඒ දවස්වල අද වගේ ඔය SMS යවන ක්‍රම අරින්නේ තිබ්බේ නැහැ. තාක්ෂණයේ නැහැ. නෑ. ඒ ගියාට පස්සේ ලියුමක් එවනවා ගෙදරට මං ආවා කියලා. ඒක ලියුම හම්බෙන්නත් මේ දවස් දෙක තුනක් යනවා ඇති. ඉතින් ඒ වගේ දුෂ්කර පාසලක තමයි මම වැඩ කළේ. ඒ අවුරුදු ගණනාවක් වැඩ කළා. ඒ අද්දකේම හරි වටිනවා. මට ඒ පාසලට ගියාම පළවෙනි දවස මට මතකයි. මට පත්වීම ලැබි නිකවරටි අධ්‍යාපන කාර්යාලයෙන් පත්වීම අරගෙන පාසලට ගියාම වරාවව කියලා ප්‍රදේශයේ පාසලට ගියා. විදුහල්පතිතුමා වාඩි වෙලා ඉන්දක මහත්ත පත්වීම ලිපි අරගත්තා වාඩි වෙන්න කියලා. මට තේ එකක් එහෙම බොන්න දුන්නා. යනකොට මම හිතන්නේ 10:00 11:00 විතර වෙලා ගියලා. ප්‍රවාහනේ ඉච්චර නැහැ බස් එකක් තිබුණේ. ටිකක් වෙලා ගිහිල්ලා එහෙනම් සර් මේ සර්ගේ ඉස්කෝලේ නම් මේක නෙමෙයි තව හැතැම් දෙකක් යන්න තියෙනවා. ඒකට බලන්න දුෂ්කරත්. ඊට පස්සේ උසස් පෙළ පන්තියේ දරුවෙක් අඬගාලා මේ මට කිව්වා මේ සර්ව ඒ පන් ගුරුට ඇරලන්න කියලා. පස්සේ මම ගියාම මට පුදුමයි ඒ ඉස්කෝලේ හිටිය අපි 3 දෙනයි විදුහල්පතිතුමයි තව සර් කෙනෙක්යි මමයි විතරයි. සමහර දවස් දැන් ඔය ගොවිතැන් එහෙම කරන කාලේට මේ ඒ දෙන්න ගොවිතැන් කරා. මුළු ඉස්කෝලේම එක පහ එකේ පන්තිය ඉඳලා පහේ පන්තිය දක්වා වැඩ කරගෙන යන්නේ මම. ඉතින් ඒ මාසෙම ඉන්නවා. ඉතින් හවස ළමයි නොමිලේ පන්ති කරනවා. ඒ වගේ මේ අද්දකින් තිබුණා. ඒතකොට ගමේම ජීවත් වුණේ බොහොම දුෂ්කර කාලයක්. නමුත් ඒක හරි රසවත්. ඒගෙන කියන්න බෝනේ හරි රසවත් අද්දකේ. ඊට පස්සේ තමයි මම නිකවරටියේ
හීලෝගම මහවිද්‍යාලයට ආවා. එහි විදුහල්පති හැටියට කටයුතු කළා. ඊට පස්සේ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ අවුරුදු කිහිපයක් වැඩ කළා. ඊට පස්සේ මම ගෙනගත්තු පාසල තලායන මහවිද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළේ. ඊට පස්සේ මම උසස් පෙළ කළේ ධර්මපාල විද්‍යාලයේ. අපොසු සාමල සාමාන්‍ය පෙළ එතකොට තිබුණේ NCG. සාමාන්‍ය පෙළ මොනවද තෝරගත්තේ? NCG තිබුණේ අපිට විෂයන් 10ක් තිබුණා. 10ක්. 10ක් තිබුණා. ප්‍රාග් වෘත්තිය වගේ අතිරේක විෂයන් තිබුණා. ඒ කියන්නේ ඔය සිමෙන්ති බාර නිෂ්පාදනය කිරීම, මීමැසි පාලනය ඔය වගේ ඒවා තමයි තිබුණේ. ඉතින් ගමක නිසා අපිට ගැටලුවක් වුණේ නැහැ. ඉතින් අපි ඒවා තමයි විෂයන් කළේ. ඉතින් විශේෂයෙන්ම සිංහල, ඉංග්‍රීසි, ගණිත වගේ විෂයන් විශේෂ දක්ෂතාවයක් මගේ තිබ්බා. ඒක හරි වටිනවා මට හිටපු ගුරුවරු අපිට ඒක ටියුෂන් තිබුණේ නැහැ ටියුෂන් කියලා දෙයක් තිබුණේ නැහැ අපි ගියේ නැත්නම් ඕ ඔෆිස් එකේ සාහිස අපි ගුරු බවතුන් බොහොම ආදර්ශමත් ගුරු බවතුන් නිසා තමයි අපිට ඒ තත්ත්වයට එන්නට පුළුවන්කම තිබුණේ සාමාන්‍ය පෙළ පාස් තුනේ ඒතර තිබුණේ NCG කියලා විභාගයක් ඕ ලෙවල් වලින්ද කිව්වේ ඒකයි ඉහළින්ම පාස් වෙච්ච දරුවා මම ඊට පස්සේ තව ගෑන ළමයි දෙන්නෙක් විතරයි පළවෙනි වතාවට පාස් වුණේ විභාගයේ ඒ වාසෙලා තමයි මම පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ උසස් පෙළ සඳහා ගියේ. හොඳයි. ඉතින් තව බොහෝ කරුණු කාරණා තියෙනවා කතා බහ කරන්න. ඉතින් ඊට ප්‍රථමයෙන් මම පුංචි ඔයාලට මතක් කරන්නම් අපේ දුරකථන අංකය 0777-02-31-565 0111-4-346-646. ඒ වගේම තමයි පුංචි ඔයාලට ලියන්න පුළුවන් TV දිදුල නම්බර 177-1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඉතින් පුංචි ආලෝ ඔහොමම ඉන්න අපි ආයෙත් මුණ ගැහෙනවා මේ කෙටි විරාමයෙන් අනතුරුව මේ ගුරුසිත නරිදවා. හොඳයි පුංචි ඔයාලා ආයෙත් එකතු වෙන්නේ ගුරුසිත නරිදවා වැඩසටහන සමගින්. ඉතින් අද අපි කතා බහ කර කර ඉදී සර්ගේ තොර පෞද්ගලික තොරතුරු පිළිබඳවනේ. ඉතින් දැන් අපි අහමු සර්ගේ ගුරු වෘත්තිය පිළිබඳව කතා බහ කරනකොට දැන් සර් දුෂ්කර පරිසරයක අධ්‍යාපනය ලැබලා ඒ වගේම දුෂ්කර පරිසරයක තමන්ගේ ගුරු වෘත්තිය නියලුණයි කියලා අපි දැනගත්තා. ඉතින් මේ කාලේ රසවර සිදුවීම් වෙන්නත් ඇති. ඉතින් පුංචි ඔයාලත් කැමති ඇති ඒව දැනගන්න මමත් කැමති. ඉතින් සර් කියන්නකෝ ගුරු වෘත්තිය සිදුවෙච්ච රසවර සිදුවීම්. ඔව් ගුරු වෘත්තියේදී මටම රසබර සිදුවීම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මොකද මේ අවුරුදු 35 ගුරු ජීවිතයක් තුළ දිගු කාලයක්නේ. පාසල් කීපයකම සේවය පාසල් පහක ආයක සේවය කරනකොට ඉතින් අද්දකීම් රාසියක් තියෙනවා. මම එකක් කියන්නම් මේ ගවි පාසල් සිදුවෙච්ච සිදුවීම. මම මුල්ම ගිය පාසලේ අපේ විදුහල්පතිතුමයි තව සර් කෙනෙකුයි මමයි විතරයි හිටියේ. මට මනහට ගියාම හරි අලුත්නේ. මට මතකයි ගිය පළවෙනි දවස ගියාම මේ ඒ ස්කෝල් එකට පිටතින් සාමාන්‍යයෙන් ගුරුවරු යන අඩුයි. ගියාම දැන් මේ දරුවෝ ටික මාව වට කරගත්තා. වට කරගෙන දැන් මගේ බෙල් ටික අත ගන්නවා, අරලෝසු අත ගන්නවා. මගේ මේ මොකද මේ සපත්තු දෙක දිහා බල්ලා. ඒ කියන්නේ ඒ ළමයින්ට ඒ වගේ ගුරු භවතෙක් පාසලකට එහෙම ඇවිල්ලා නැහැ. අර ගමේ ඉන්න අර කෘෂිකාර්මික ජීවිතයේ හුරු වෙච්ච ගුරු භවතුන් තමයි බොහෝ වෙලාවට ඒ පාසල සේවය කරන්නේ. ඉතින් මම ගියාම මට හරි පුදුමයි. ඒ වගේම මේ පාසලේ කවදාකවත් ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉඳලා නැහැ. ඉතින් මුල්ම පත්තීමේ ළමයින්ගේ පුදුම ආකර්ෂණයක් මට තිබුණා. ඒ කියන්නේ ඒ වගේම පාසල තුළ ඉංග්‍රීසි උගන්වනවා විතරක් නෙවෙයි අනිකුත් විෂයන් පවා මම උගන්වන්න පටන් ගත්තා. මොකද ප්‍රාථමික පන්තියක් ළමයි 105කට වැඩි හිටියේ නැහැ මුල් කාලේ. ඉතින් මට මතකයි එක දවසක් මේ ප්‍රශ්න විචාරාත්මක පොඩි වැඩසටහන ඕවත් යනවා මේ ඉස්කෝලේ. යන අතරතුරදී දැන් විදුහල්පතිතුමා ඉන්නවා, මම ඉන්නවා, අනිකුත් අර සර් ටික දැන් ළමයි 4 පන්තිය ළමයි 5 පන්තිය ළමයි. දැන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී අහනවා මේ පැත්තේ ළමයි අහනවා, 4 ළමයි 5 අහනවා, 5 ළමයි 4 අහනවා. එකල මේ නැගිටලා ඇහුවා මේ ආනන්ද හාමුදුරුවන්ගේ පියා කවුද? එතකොටම අර පැත්තේ ඉඳලා උත්තර දුන්න දුගිය වුන්ද කියලා. දැන් ඔබ විශ්මයට පත්වෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මමත් කල්පනා කරනවා දැන් අර සර්ලා දෙන්නට හිනා. දැන් මොකද දුගියා සුද්දෝ හිතට කවුද මේ ආනන්ද හාමුදුරුවන්ගේ පියා? එතකොට සුද්දෝදුන් රජුවන්ගේ සහෝදරයෙක්නේ. අමිතෝදුන, දෝතෝදුන, සුප්පෝදුන වගේ කෙනෙක් වෙන්නේ. මේක දුගියා මොකද්ද? දැන් මට කුතුහලයක්. ඔව්. දැන් අර සර්ලා දෙන්නත් හොඳටම හිනා වෙනවා. පස්සේ බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ මේ ගමේ හිටපු
ආනන්දගේ මනසේ මහන වෙලා පන්සලේ. එයාගේ තාත්තා තමයි දුගියා වුණා. ඉතින් අර ඒ උත්තරේ තමයි දුන්නේ. ඒකට ළමයි බලන්න අර කොටු වෙලා ඉන්නේ. ඒ ගමේ හිටියේ නැහැ කොළඹ ආපු බව. ගල්ගමුව තමයි නගරෙ තිබ්බේ. ඒ නගරෙටවත් ආපු නැති ළමයි හිටියා. එහෙම අවස්ථා තිබුණද ඔය වගේ රසවත් අත්දැකීම් මට රහසක් තියෙනවා. කියනවනම් එකක් කියලා නැහැ. ඔව් එකක් කියලා නැහැ. ඔය ගොඩක් අපිට කාල වේලාව තියෙනවා. කාල වේලාව තියෙනවා. ඒ වගේම තව මේ ගුරු ජීවිතය රාවහම හොඳම අත්දැකීමක් මම ලැබුවා දැන් අවුරුදු මම විශ්‍රාම යන කලින් රාහුල මහාවිද්‍යාලයේ විදුහල්පති වෙලා ඉන්නකොට අපේ තිබ්බා කලාපකාරය ශ්‍රී ජයවර්ධනපුර කලාපකාර්යාලයේ බෑන්ඩ් කම්පිටිෂන් එක දූර්ය වාද කණ්ඩායම් වල ඉතින් ප්‍රථම ස්ථානය ඒ ශිෂ්‍යයන් කැටගරි කරලා තියෙන්නේ පහ 500ට අඩු 500යි 1500යි 1500ට වැඩි ඔය අවස්ථාවේ තිබුණ ජයවර්ධන ආනන්ද සාස්තාලේ තමයි මේ අවසාන උත්සවය තිබ්බේ. එහෙදි මමත් සහභාගී වුණා. සහභාගී වුණාම එක ලොකු අත්දැකීමක්. හේතුව මේ මගේ පාසලේ කණ්ඩායම පිරිමි ළමයි කණ්ඩායම තමයි පළමු ස්ථානය ගත්තේ. ඉතින් ලොකු ජයග්‍රහණයක්නේ. ඔව්. එතන මම ඉන්නකොට දැන් තව කණ්ඩායමක් එනවා. හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලයේ කණ්ඩායමක් එනවා. දැන් ඒ කණ්ඩායමත් පළවෙනියා වෙලා. දැන් එතනත් මම විදුහල්පති වෙලා හිටියනේ. දැන් මේ එන කණ්ඩායම් දැන් මට ඇවිල්ලා වඳ වඳ යනවා. තලාහින කණ්ඩායමට ෆස්ට් ප්ලේස් එකක් අම්මුණා. දැන් මෙහෙම යනකොට මේ මට එහා පැත්තේ විදුහල්පති කෙනෙක් හිටියා. මේ මොකද මේ එක එක ඉස්කෝල දැන් ඉස්කෝල ගියේ කියලා ඔයාට වැන්දද මේ කවුද මේ ඔයා මේ ඔතරම් සම්බන්ධයෙන් මොකද්ද කියලා මගෙන් අහනවා. ඉතින් මට හරි ආඩම්බරයක්. එකක් තමයි පළවෙනි ස්ථානයේ රාහුල මහාවිද්‍යාලයේ අංගොඩ රාහුල දැන් ලැබෙනකොට පිරිමි ළමයින් ප්‍රථම ස්ථානය ධ්‍යාන ළමයින් දෙවන ස්ථානය. තලායන මහවිද්‍යාලේ 500න් අඩු ඒ කියන්නේ මං හිටපු ඉස්කෝලේ බෑන්ඩ් එකේ එතනත් ඒගොල්ලන්ට පළවෙනි ස්ථානේ. දැන් ඒ ළමයි ටික තමයි අර එන්නේ. ඊට පස්සේ හෝකන්දර විද්‍යාරාජ විද්‍යාලේ. ඒ විද්‍යාරාජ විද්‍යාලේ ළමයින්ටත් ෆස්ට් ප්ලේස් එකක්. 10යි 1500 අතර ශිෂ්‍ය කණ්ඩායම. ඒ ළමයි ටිකත් දැන් මාව දැක්කම එල්ල මට වදිනවා. දැන් ඒ විදිහට අර කණ්ඩායම් ඉනවා. ඒ මදිවට ධර්මපාල විද්‍යාලයේට පිරිමි ළමයි මේ ගැහැණු ළමයින්ගේ ප්‍රථම ස්ථානය. දැතරම ඉගෙන ගත්ත ඉස්කෝලේනේ. දැන් මට ඉතා එදා ඇත්තටම හරි මේ බොහොම සතුටු වෙච්ච දවස්තාවක්. මොකද මම ඉගෙන ගත්ත සහ උගන්වපු පාසල්වල අර දරුවෝ දිනනකොට මට හරි සතුටක් දැනුණා. ඉතින් අවසාන අවස්ථාවේ කාලේ මම රාහුල ඉන්නකොට ඉතාම ඉහළට ක්‍රීඩා ජයග්‍රහණ ලැබුවා. පළාත් තරගවලින් සමස්ත ලංකා දිනපොයේ හිටියා. ඒක හරි සතුටට කාරණයක්. එහෙමද? ඒ වගේම NASA ආයතනයත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවොත් එක්කත් මම වැඩ කළා. රාහුල මහාවිද්‍යාලයේ හිටියා මේ මෑතක දැන් ආවා. එතකොට අර කොවිඩ් ප්‍රශ්න නිසා මේ දරුවට ඒ යන්න හම්බුනේ නැහැ. නැත්නම් වීසා හම්බෙනවා. ඒ ඔක්කොම හැලිබිලා යන්න බැරුව ගියා. ඒ ළමයා තමයි අර NASA ආයතන රොකට්ටුව යවනකොට අර කවුන්ට් කරනෝනේ 10 9 8 කියලා. ඒ ළමයා මෙහෙ ඉඳන් තමයි කම්පියුටර් සම්බන්ධලා කළේ. ඉතින් ඒ වගේ දරුවෝ ඉන්න තැනක ඒ දරුවන්ගේ දියුණුව දැකලා හරි සතුටු වෙනවා. අද වුණත් දැන් උඹ දෙනෙක් මට ප්‍රාර්ථනා කරන්නේ මේ විශ්‍රාම දිවිය, ඔබතුමාගේ විශ්‍රාම දිවිය බොහොම මේ සතුටුදායක. ඇත්තටම සතුටුදායක නෑ. මොකද මම ළමයි එක්ක ඉමේ ඉන්නේ. ඔව්. ළමයි එක්ක ඉන්නවා නම් ඊට වඩා සතුටක් මට නෑ. ඉතින් ළමයි එක්ක ඉන්නවා නම් දැනටත් මට කැමැත්තෙන් ඉන්නවා. ඕනම මාසලක කවුරු හරි කියනවා නම් මේ ගුරු භවතුන්ගේ වුණතාවයක් තියෙනවා ඊළඟ වැඩ කරන්න කියලා. මම ඊට සතුටින් ගිහලා වැඩ කරන්න කැමතියි. ඉතින් ඒක තමයි පුංචි යාළුවනේ ගුරුවරයෙක්ට තියෙන එකම සතුට. තමන් උගන්වන දරුවන් කවදාහරි දවසක මේ ලෝකය දිනන එක තමයි ඕනෑම ගුරුවරයෙක්ගේ එකම අභිප්‍රායය. ඉතින් පුංචි යාළුවන්ටත් ආරාධනා කරනවා ඔබ හොඳින් ඉගෙන ගන්න. ඔබ හොඳින් ඉගෙන ගත්තාම ඔබේ දෙමව්පියන්ට විතරක් නෙමෙයි ඔබට අකුරු කරපු සියලුම ගුරු භවතුන්ට හරිම ආඩම්බරයක්. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් ඔබතුමාගේ සේවා කාලයේ වසර 35ක් හරි දිගු සේවා කාලයක්, ලොකු කාලයක්. ඉතින් මේ කාලය තුළ ඔබතුමා විවිධ දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඔබතුමා දැන් අපේ මේ අනාගතයේ ඉන්න දරු පරපුර ගැන මොන වගේ දෙයක්ද හිතන්නේ? ඔව්, අද දරුවෝ එදාට වඩා තාක්ෂණයෙන් හැම ඉතා ප්‍රබලව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් මට ඔබට මතකයි මං හිතන්නේ ඔබත් පාසල් යන කාලේ හෑන්ඩ් ෆෝන් එක තහනම් ගේන්න බෑ පාසලට ළමයි කතා කරනවා. නමුත් මං ඒකට විරුද්ධුනේ නැහැ. නමුත් දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් හෑන්ඩ් ෆෝන් එක දැන් ෆෝන් එක නැතුව බෑ. දැන් ඔන්ලයින් දැන් ෆෝන් එක ඕන වුණා. මෙහෙමයි මේ මෙවලම අපි පාවිච්චි කරන්න අපේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය දරුවෝ පා හොඳ දෙයකට නරක දෙයකට නෙවෙයි. අද ඉදත්
මං සේවයේ ඉන්න කාලෙත් තර්ක කළේ මේවා ඕනේ මේ තාක්ෂණික ඕනේ දැන් පරිගණකේ තියෙනව නම් ඉතින් හෑන්ඩ්ෆෝන් එක මොකද එකත් අතරයි දෙක හෑන්ඩ්ෆෝන් එක මේ පරිගණකයක් නේ හෑන්ඩ්ෆෝන් එක ඒ තාක්ෂණික දරුවන්ට දෙන්න ඕනේ මං විශ්වාස කරනවා ඒවන් නිසි අයුරින් ප්‍රොජෙක්ට් අරගෙන මේ තමන්ගේ අධ්‍යාපනයට කරගනී කියලා ඒ වගේ අධ්‍යාපනය කියන්නේ උගන්නන්න බෑ කාටවත් අපිට අපි ඉගෙනුවේ නැහැ අපි කරන්නේ ඉගෙනුම් අවස්ථා ඇති කිරීම දැන් ගුරුවරයෙක්ගේ යුතුකම වෙන්නේ ඉගෙනුම් අවස්ථා ඇති කිරීම ඒක තමයි අවස්ථා ඇති කරගත්තාම ඒ දරුවෝ ඉගෙන ගන්නවා ඒක තමයි වෙන්න ඕනේ ඒ දරුවෝ දැනගන්න ඕනේ ඒ මේ දරුවන්ට ලැබෙන අවස්ථාව උපරිම ප්‍රයෝජන අරගෙන ඉස්සරහට යන්න හැබැයි ඒ පිටිපස්සේ හැබැයි දෙමව්පියෝ ඉන්නම ඕනේ දෙමව්පියෝ දරුවෝ තේරුම් අරගෙන දරුවන් විශේෂයෙන්ම දරුවෝ තේරුම් ගන්න ඕනේ ඒ දරුවන් තේරුම් අරගත්තේ නැත්නම් වැඩ කරන්න හරිම අපහසුයි මම එක සිද්ධියක් කියන්න මට කාලය දුන්නා නම් මම කියන්නම් මගේ දුව පුංචි කාලේ මේ ඒ දරුවෝ හරිය කැමති මම අර ටොට්ටෝචන් ගැන කිව්වා වගේ මෙයා මේ අර එයාගේ පොඩි කබඩ් එකක් තියෙනවා ඇඳුම් ටික තියෙනවා මෙයා නිතර එළියට අදිනවා ආයි දාන මේක අපේ නෝනා බලන්නේ මොකද්ද දුව කරන්නේ ඕක කරන්න පුළුවන් මොකද්ද ඔය අදින්න අර එහෙම මේ හරි ප්‍රශ්න ගන්නවා දැන් මමත් මට ඇහුණ මං ඇහුව මොකද මේ බලන්නකො මේ ඉවරයක් නෑනේ මේ දැන් දරුවෝ තේරුම් ගන්න එපා පස්සේ මම නෝනාට කියලා මං කලේ මොකද්ද පුතේ ෂා මොකද කරන්නේ අපි ওই ටික නවමුගු ලස්සනට කියලා මං එක ඇඳුමක් නවලා දුන්නා මියා මොකද කළේ අර ඔක්කොම ලස්සනට නවලා අර අඩුක් කළා. දැන් බලන්න ඇති ළමයාට කෑ ගහලක් කරන්න පුළුවන්ද? කරන්නේ නැහැ. ඒකෝර ළමයාව තේරුම් අරගෙන ඒ අවස්ථාව ළමයාට උදා කරලා ළමයාට මුල් තැන දීලා කළොත් ඒ දරුවගෙන් ඒ ඕන ඒ දරුවට අවශ්‍ය දේ දෙන්න පුළුවන්. දරුවට ඒ වගේ තමයි යහපැවැත්ම ගැන දරුවට කියා දෙන්න නම් ඒ දරුව තේරුම් අරගෙන දරුවගේ මට්ටම තේරුම් අරගෙන වැඩ කළොත් අපිට පුළුවන් මේ දරුවා හොඳ තැනකට ගෙනියන්නට සමාජය තුල. හොඳයි ඉතින් අපි බලන් ඉන්න ආදරණීය දෙමව්පියන්ටත් මතක් කරනවා ඔබේ දරුවන් ඔබේ දරුවන් ඔබ තේරුම් ගන්න පුරුදු කරගන්න. ඉතින් දරුවන්ගේ ජීවිතයේ පිටපස බණි වාරෙන් සිටිය යුතුමයි. ඉතින් ඒ දෙයත් මතක් කරන ගමන් සගෙන් අවසාන වශයෙන් මම දැනගන්න කැමති අද වැඩසටහන ගැනත් අපි යමක් එකතු කරමු. ඇත්තටම මම හරි සතුටුයි ඔබට ආරාධනය ලැබිච්ච වෙලාවේ මම ඉතාම කැමැත්තෙන්. මොකද මට හිතුණා මේ පොඩි දරුවෝ පොඩි දරුවෝ කිව්වට දැන් ඔබ පාසල් ජීවිතය මා කරලා වැඩි කාලයකට නැහැ. ඒ දරුවෝ කරන වැඩසටහන. ඒ දරුවෝ එක කතා කරන්න සමාජයට යම් දෙයක් පණිවිඩයක් දෙන්න. ඒ අවස්ථාව ලැබෙනවා නම් ඒක හරි වාසනාවක්. ඒ නිසා තමයි දවසේ මම සහභාගී වුණේ මේ හරි හොඳ වැඩසටහනක් කියලා මම හිතනවා. මොකද අධ්‍යක්ෂීම් සහිත ගුරුවරු පිළිබඳව මේ වැනි වැඩසටහනකින් යම් යම් මේ අයගේ අධ්‍යක්ෂීම් විස්තර කරලා දෙමාපියන්ට දරුවන්ට සහ ගුරුවරුන් නරමන හැම කෙනෙකුටම ඒ අධ්‍යක්ෂීම් වලින් යම් ප්‍රයෝජනයක් අත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වැඩසටහනට ආරාධනා කිරීම දෙවද මම බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබ හැම දිනාටම ස්තුතියි. ඒ වගේම දිනවල නාලිකාවට මේ වැඩසටහන කරගෙන ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි. බොහොම ස්තුතියි. ඉතින් මටත් හරිම සතුටුයි ඔබ වගේ ගුරුවරයෙක් මගේ ජීවිතයටත් මුණ ගැසීම සම්බන්ධයෙන් ඉතාමත් කාර්යබහුල අවස්ථාවක අපේ ආරාධනාව පිළි අරගෙන අපත් සමග සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ඉතින් ආයිබෝන් කියලා සමුදෙන ඔබතුමාට ආයිබෝන් සර්. ආයිබෝන්. ඉතින් පුංචි යාළුවොත් මේ වගේ ගුරුවරු ගැන දන්නව නම් අපිට කියන්න මතක් කරන්න එපා. අපේ දුරකථන අංක මතක් කරන්න 0777-221-565-0114-346-646. ඒ වගේම තමයි අපේ ලිපිණය ටීවී දිදුල නම්බර 177-1B කොටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම තමයි අපේ Facebook page එක මතක් කරන්න නම් ටීවී දිදුල කිඩ්ස් අපේ Facebook page එකට ගිහිල්ලා අපේ post වලට like කරන්න, comment කරන්න, share කරන්න මතක් කරන්න එපා. ඒ වගේම තමයි අපේ YouTube channel එක TV Didula Kids අපේ YouTube channel එකට ගිහිල්ලා අපිව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පුංචි යාළුවනේ තවත් දවසක මේ වගේ සොඳුරු චරිතයක් සමගින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙන් අදට අපි සමුගන්නවා ඔබ සියලු දෙනාටම සුවදායී සතියක්. ආයුබෝවන්.